මිනිස්ට උසාවියාවෙත් නැහැ. එයාගේ සෙක්‍රටරි ලියුමක් ප්‍රොඩියුස් කළා. එයා කියනවා සාලියගේ කීමන තමයි විජේසිරි මුදුනාගල ට්‍රාන්ස්ෆර් කරේ කියලා. ඉතින් හැබැයි ඉතින් සාලිය නම් ඒක පිළිගන්නේ නැහැ. සාලිය කියනවා විජේසිරි කියලා කෙනෙක් ඒව අඳුරන්නේත් නැහැ. මිනිස්ට ඔය තරහටයි අත උමුක කියන්නේ කියලා. මටත් දැන් ඇත්තටම හිතෙනවා සාලිය මේකට සම්බන්ධ නැද්ද කියලා. මටත් එහෙම හිතෙනවා ගීතා. සාලියව අමාරුවේ දාන්න මිනිස්ට මේක කළා. හැබැයි ඉතින් මිනිස්ට මිනිස්සු නම් මරන්නේ නැහැ. දැන් නිර්මාල් මොකද කියන්නේ? නිර්මාල් මදුරන් ගිලත් එක්ක යාළුවා ගෙදර ගියා. විජේසිරිගේ ගෑණියද උසාවියව නම් මේකේ හරියටම ඇත්ත නැත්ත දැනගන්න තිබුණා. හැබැයි සාලියගේ පාස්පෝර්ට් එකත් අරගත්තා. හැබැයි අපිට නිදහස් වුණත් රටින් නම් පිට වෙන්න බෑ. දැන් ආයේ කවද්ද නඩුව? දවස් 14 කින්. ඒ වෙනකන් සාලිය රිමාන්. ඔව්. ඊට කලින් මෝෂන් එකක් දාලා සාලියව නිදහස් කරගන්න පුළුවන් වෙයි නේද? හැබැයි අපි විජේසිරිගේ ගෑණි කිව්වොත් සාලියව අඳුරන්නේ නැහැ කියලා සාලියට අප ගන්න පුළුවන්. අල්ලපු ලෝය හොඳයි නේ. අද විජේසිරිගේ ෆියුනරල් එක. ඔයා යනවද? නෑ මම නම් යන්නේ නෑ. නිර්මාල් යනවා කිව්වා. අඳුරන්ගේ අඬන්න එපා. ඇඬුවයි කියලා සාලියංගෝ ලෙරියට ගන්න බෑ. නිර්මාල් ඔයා දැන්වත් පිළිගන්නවා නේද අංකල් වරදක් කළා නැහැ කියලා? ආන්ටි මිනිස්සෙක් වැරදිකාරී වෙනකන් නිකන් සැකකාරී කිත්. එමති තමා මේ ඔක්කොම කළේ. ඔව් මිනිස්ටර් ලියුමක් කිව්වේ නැත්තම් අද අපිට සාලියංකෝල එළියට ගන්න තිබ්බා. ඉන්නකෝ මං ඇමතිට කතා කරන්න. එපා එපා. මේ වෙලාවේ මිනිස්ටර් මොනවද කියන්න යන්න එපා. එහෙම වුණොත් මිනිහට තරහ ගිහිල්ලා අපච්චිව තවත් අද කරයි. මේ ආන්ටි ඇත්තරම කියනවනම් මටත් හිතේ සැකයක් තිබුණා සාලියංකෝල මේකට සම්බන්ධයි කියලා. මගේ අපච්චි එහෙම නෑ නිර්මාල්. දැන් ඉරකාරයොත් එක්ක එකට කවුද හිතුවේ සාලියංකට මේ වගේ දෙයක් වෙයි කියලා? ආන්ටි ඉරකාරයෝ කියන්නේ අච්චු කරපු ජම්පර ඇඳපු මිනිස්සු. මේ සාලියංකල් රිමාන්ඩ් කරලා විතරයි. බය වෙන දෙයක් නෑ. අප්පච්චිට කන්න වෙන්නේ තිරගෙදර බත්ද? නෑ නෑ මදුරංගී. කෑම ඕන නම් අපිට ගිහිල්ලා දෙන්න පුළුවන්නේ. මම කල්පනා කරේ මේ කෝකටත් මං යන ගමන් විජේසිරිගේ ෆියුනරල් එකට පොඩ්ඩක් යන්න ඕනේ. ඕනේ ඕනේ. ඔයා මොකට යන්නේ? අම්මේ දනුෂ්ක මහතෙරි සිහි එනවා වගේ. මෙහාට වරෙන් පොඩ්ඩකට මට දැන් ඇත්ත කියාපන් මොකක්ද සිද්ධ වුනේ. මං ඉස්සරහින් ඉන්නකොට ධනුෂ් කැවිත් කතා කළා වේද නැන්ද මට දෙයක් කියන්න තියෙනවා කියලා. ඉතින් මං ගියා. ඉතින් යන්න ඕනේ කොහාටවත්. මේ ඇතුළට වෙලා කතා කරන්න පුළුවන් නේ. කිව්වේ නැද්ද ඇතුළට එන්න කියලා? කිව්වා. එතකොට කිව්වා මං ගෙට එන්නම් ඊට කලින් දෙයක් කියන්න ඕනේ කියලා. එහෙම කියලා මං ගියාට පස්සේ දැක්කේ ධනුෂ්ගේ හාවට මෙහාට වැනි වැනි සීය නැතුව බිම වැටුණා. හරි ලස්සන. උඹද කවදා ඉඳන්ද ඔය කතන්දර ගොතන්න ඉගෙන ගත්තේ? අනේ නෑ නැන්ද මං ඇත්ත කියන්නේ. නැත්ත නම් හොඳ. තිති මට නෙව කියන්නේ. උඹලා දැන් හැට වෙලා ඉඳපා. පුතේ මේ හැටරි. එන්න මේ තේල් ටික එන්න බෙල්ල දෙපැත්තේ කරපන්කෝ.
දැන් එතකොට මේ උක්කුවගේ තෙලේ වැඩ කරලා නැහැ. පිස්සුද බං දවස් 14කට ඇතුළු. දවස් 14කට තියා එක දවසකට උනත් හිරේනේ බං. හැබැයි වර මට නම් හිතෙනවා සාලිය මාත්‍යා මොන උප්පරවටියක් දාලා හරි මේකෙන් ගැලවෙයි කියලා. ගැලවුනොත් ඉතින් හොඳයි නැත්තම් තමයි. වා රණතුංග මොකෝ? සරවතුමා අන්න වැඩ නැන් දෙන්න කියලා කිව්වා. සාලිය මහත්තයාට මොකද උනේ කියලා දැනගන්න වෙන්නේ. ආ ඇත්තටම සාලිය මහත්තයාට මොකද? ඇයි දන්නේ නැද්ද? දවස් 14කට ඇතුලේ. නෑ. ඔව්. ඒකත් එහෙම. එතකොට දැන් අර නිර්මාල් මහත්තයා හිට අපෝ මේ වැඩ බාර ගන්නවද? හැබැයි ඉතින් මොනවා වුණත් නිර්මාල් කාර්යයේ හිතේ බලා අපි ගැනත් පොඩි සැකේකුත් ඇති. එහෙම සැකේත දෙක සාධාරණයි නේ බං. ඈ ඔය විජේසිරියටවත්. එතකොට සාලිය මහත්තයාටවත් පිටින් ඇවිල්ලා මේ ඕදේවල් කරන්න බෑනේ. ඇතුලෙන් සහයෝගයක් තියෙන්න දෙපෙයි. ඉතින් සාලිය මහත්තයා ආශ්‍රය කළේ මේ උඹලා අපිව. ඉතින් සැකේත දෙක සාධාරණයි. මේ පණිවිඩයකුත් ටේප් එකේ ඉක්මනට ගිහිල්ලා ඩිංගිරි නැන්ද හම්බුන නරකද? දැම්මෙන්නේ කිව්වද? ඔව් මට කිව්වේ නම් දැම්මෙන්න කියන්න කියලා. දවස් 14ක්. ඔන්න වැඩේ. මේ පාර නම් ගොඩේමක් නැති වෙයි නේ. හැබැයි ජයදේව ඒ ගෑණිගේ මිනිහගේ මිනිහගේ ඇතුලේ තියාගෙන උසාවිය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් මානසිකත්වයක් නැහැ. අන්න ඒ හින්දා මමයි කිව්වේ උසාවියට යන්න එපා කියලා. හා. සර් කියලා තියෙන්නේ මුලිය ඇති වැඩේ සර්. ජයදේව ඔය ගෑනු කෙනා ඊළඟ වාරයේදී උසාවියට ගිහිල්ලා හැම දෙයක්ම කිව්වෙන් පස්සේ සාලිය ජීවිතාන්තයේ දක්වා ඇතුලේ. හරි. ඔව් හිරුගල් බණ්ඩාර. එමැතුමා මේ ඩිංගිරි නන්දර පොඩ්ඩක් කතා කරන්න ඕනේලු. මටත් කතා කරන්න උවමනා වෙලා තිබුණේ. කො දෙනම් ෆෝන් එක. එමැතිතුමා ඔව් විදහාමිනේ. ඔබතුමීට ආරංචි දෙන්නේ සාලිය මහත්තයා මේ දවස් 14කට රිමාන්ඩ් වුණා. මේක නම් මට මේ ඉරුගල් බණ්ඩාර කිව්වා. මේක කියන්න නෙමෙයි මම මේ කතා කරේ වෙන කාරණාවක් කියන්න. මොකද්ද? අර ධනුෂ්ක ඕන් සීය පතන තුමයි ගෙදර වෙලා ඉන්නවා. ඒ මොකද? දෙන්න පැනලා යන්න නෙව හැදුවේ. අමිල නෝනාව බලාගන්න මම කෙනෙක්ව තියලා තිබුණා. මේ දින පැනලා යන්න හදනකොට එයා ගහලා. කොහොමද විදහාමින් සීය නැති වුනේ? අමිලව මම මේ ගෙදරට ගෙනාවේ එයාව බලාගන්න ඕන හින්දා නෙව. දැන් මහත්තයාට ඕනේ කරන කෙනා ඕන් ඉන්නවා. මේ විදහාමිනේ මේ ඒ දින ආපහු පැනලා යයිද? එහෙම වෙන එකක් නැහැ. මොකද ධනුෂ්කට තව දවස් 2 3ක් යනකම් අඩිය ගහන්න බැරි වෙයි පොළොවේ. එහෙමද? එහෙනම් විදහාමිනේ මං හෙට උදේ එනවා. මේ ගින්දරයි පුළුණුයි එක ළඟ තියෙන එක නම් ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි තමයි. ඒ වුණාට දැන් ඉතින් ගින්දර පත්තු වෙන්නේ නැහැ නේව. මොකද මන් දැන් කරන්න ඕනේ? ආපහු අමිල දරුවව යවන්නද පුතා නිකම්?